විදුලිබල පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ 48 වෙනි වගන්තියේ ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙනුම් දී ඇතැයි කථානායකවරයා ඉකුත් 4 වෙනිදා පාර්ලිමේන්තුවට දෙනුම් දුන්නා. කථානායකවරයා එහිදී සඳහන් කළේ එම වගන්ති සංශෝධනය කළහොත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් ඒ සම්මත කළ හැකි බවයි. අනතුරුව විදුලිබල පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දී ඇති සංශෝධන සියල්ල පිළිගැනීමට ආණ්ඩුව එකඟ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා. ඒ අනුව ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද පැවැත්වෙන අතර සභාවේ කටයුතු ආරම්භයේදීම ඒ සම්බන්ධයෙන් වාද විවාද ඇති වුණා. සුප්‍රීම උසාවිය කිව්වා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තියට මුළු පනතම පූර්ණ වශයෙන් පටහැනි කියලා. වගන්ති තියෙනවා 54ක්. ඒ 54න් 13ක් සංශෝධනය කරන්නට තීරණය කළා තියෙනවා. මේ මාස දෙකයි මේ ආණ්ඩුව තියෙන 2-3යි. අනාගතයේදී ආණ්ඩු බලය ගන්න කණ්ඩායමට තමයි මේකේ ප්‍රශ්න ඇති වෙන්නේ. නීත්‍යානුකූලව පනත ඉදිරිපත් කරන්න ඕන කරුණු සියල්ලම සම්පූර්ණ කළා තියෙන්නේ. සමහරු අධි නීතිඥ කිව්වට අඩුම තරමේ අධි පඬිතකමක්වත් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කියව ගන්න බැරි නීතිඥවරු ඉන්නෙක් ගැන කනගාටු වෙනවා ගරු කථානායකතුමනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කියන්නේ මොකද්ද? व्यवस्थावट पटहनी करुणु तीयनवा एक හැබැයි නිවැරදි කර ගැනීම සඳහා සංශෝධන ඉදිරිපත් කළා තියෙනවා. කවුරු හරි කියනවා නම් දැන් මේ තියෙන ඇමෙන්ඩ්මන්ට් එක කියන්න වෙලා නැහැ. කමෙන්ඩ්මන්ට් එක තේරුම් ගන්න බෑ කියලා. විපක්ෂයේ නියෝජනය කරන නීතිඥවරු ගණනාවක් ඉන්නවා. ඒකට එක එළියෙන් ගහන්නේ අධිනීතිඥ, ජනාධිපති නීතිඥ, ජනාධිපති උපදේශක අපි උසාවියේ අවුරුදු 20ක් කටයුතු කරලා තියෙනවා කියලා. අවුරුදු 20ක් 30ක් උසාවියේ කටයුතු කරලා අධිනීතිඥ නම් මේ පිටු 11ක් කියව ගන්න බැරි නම් ඒ අධිනීතිඥකම පැත්තකට දාන එක තමයි තියෙන්නේ. මේක අද දවසේ අපි විවාදයට ගන්නවා. නීත්‍ය අනුකූල अभियोग करना पुलवा पक्ष मन दाव दावसा के තාක්ෂණික පනතක් සම්බන්ධයෙන් කරුණු දක්වන්න සාධාරණ කාලයක් ලබා දෙනවා මොලේ තලා ගන්නතු ඉඳ ගන්නකො පොඩ්ඩක් මරණාධාර සමිතියකවත් ඡන්දෙ ඉල්ල ගන්න බැරි එක්කෙනෙක් ඉඳ ගන්නකොනේ මේකට මීට වැඩි බලතල දෙන්න ඕනේ කියලා විපක්ෂයෙන් යෝජනා වුණා. සියලුම දෙනා පක්ෂ වෙලා මේ වෙලාවේ වෙන දෙයක් කරන එක හරි අසාධාරණයි. මේ පාර්ලිමේන්තුවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළේ එක දවසේ. ගරු මන්ත්‍රීතුමා මේක මරණාධාර සමිතියක් නෙමෙයි මේක පාර්ලිමේන්තුවක්. ඔබතුමා හිතනවා මරණාධාර සමිතියක් කියලා මේක. සරින් සරේ ඕඩර් මම සභානායක you better go through the standing orders. මහලොකට ලෝක පුරා ගිහිල්ලා කයිය ගහනවා. 20ක් නේ. ඒක තමයි ඒක ඒගොල්ලන්ගෙන් අහන්න. මම හිටියානම් දාන්නේ නැහැ ඔයාව. මම කලින් සැරේ දැම්මෙත් නැහැ හිටියානම් දාන්නෙත් නැහැ. මේ පිස්සම්බ පාර්ලිමේන්තුවට දාලා හරියන්නේ නැහැ. එතුමා කියන්නේ මරණාධාර සමිතියකටත් මං සුදුසු නැහැ කියලා. එතුමාලගේ පක්ෂේ නායකයෝ තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා, ගෝඨාභය ජනාධිපතිතුමා සහ බෙසිල් රාජපක්ෂ එතනින්නේ මාව පත් කරේ. සෞභාග්‍ය දැක්ම ලිවීමටත් මාව ඒ කමිටුවේ කොටස්කාරයෙක් කරගත්තා. සෞභාග්‍ය දැක්මට අනුකූලද මේක? සෞභාග්‍ය දැක්මේ කොහෙද මේක තියෙන්නේ? අහන ප්‍රධාන ප්‍රශ්නයක්. මේකෙන් විදුලි බිල අඩු කරන්න පුළුවන්ද වැඩි වෙනවද? වෘත්තීය සමිතිය කියනවා නෑ නෑ මේකෙන් වැඩි වෙලා යනවා ඊළඟ දවසේම කියලා. මේ සතියේ අද හෝ හෙට මහජන උපකීදා කොමිසමට අපේ අලුත් අපේ විදුලි බිල අඩු කිරීමේ යෝජනා ඉදිරිපත් කරනවා. ජූලි මාසයේ පළවෙනිදා ඉඳලා අපි කරන්න බලාපොරොත්තු වෙන මිල අඩු කිරීම ඒ මිල අඩු කිරීමේදී අපි රජයේ වශයෙන් ප්‍රතිපත්තියක් ගත්තා. ඒ අනුව අපි යෝජනා කරලා තියෙනවා. Ada Derana YouTube Nalikawa YouTube Ada Derana denma subscribe karanna.